තාරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි රසට රුලන් ලඩු හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට අපි බටර් මේස හැන්දක් එකතු කරනවා. පළට මේකට මාජරින් වගේ දෙයක් වුණත් ගන්න පුළුවන්. එළඹි තෙල් තියෙනවා නම් ගන්න ඒක වඩා හොඳයි. බටර් ටික පොඩ්ඩක් මේ විදිහට දිය වෙනකොට අපි මේකට රට කැඩි සහ වියලි මිදි එකතු කරනවා. පළට කැඩි වුණත් ගන්න පුළුවන්. අපි මේව ගොඩක් පොඩියට කපා ගත්තා. මොකද එතකොට පොඩි කෑලි හැදෙනකොට ඇත්තටම රසයි. මේක අපි විනාඩියක් වගේ මේ විදිහට පොඩ්ඩක් බැද ගන්නවා. රට කැඩි ටික බැදෙනකොට හොඳ සුවඳකුත් එනවා. ඔයාලට දැනෙයි ඒක. මේකට අපි ඊට පස්සේ රුලන් කෝපයක් එකතු කරනවා. මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ගමන් ටිකක් වෙලා අපි බැද ගන්න ඕනේ. මේ රුලන් ටික විනාඩි දෙකක් වගේ මේ විදිහට බැද ගන්න. දැන් බටර් එක හොඳට මේ ටික මිශ්‍ර වෙලායි තියෙන්නේ. රුලන් බැද ගන්නකොට මේ විදිහට දිගටම හැඳි ගන්න ගමන් බැද ගන්න. ඒ වගේම ගින්දර අඩුම මට්ටමේ තියාගන්න. දැන් අපි විනාඩි දෙකක් වගේ මේ ටික බැද ගත්තා. රුලන් උනත් බැදෙනකොට හොඳ සුවඳක් එනවා. ඔයාලට ඒක අඳුර ගන්න පුළුවන්. මේ වෙලාවේ අපි මේකට ගාගත්ත පොල් කෝප්ප භාගයක් එකතු කරනවා. පොල් ටික එකතු කරාට පස්සේ ඒ ටික හොඳට මිශ්‍ර කරන ගමන් තව විනාඩියක් වගේ මේ විදිහට බැද ගන්න. පොල් ටික ටිකක් බැදෙනකොට අපි මේකට ලුණු තෙහෙඳි කාලක් වගේ එකතු කරනවා. වල රස අනුව ලුණු එකතු කරගන්න. පොල් ටිකත් අපි දැන් පොඩි වෙලාවක් බැද ගත්තා. මේ වෙලාවේ අපි මේකට හකුරු ග්‍රෑම් 100ක් එකතු කරනවා. හකුරු ග්‍රෑම් 100ක් කියේ කෝප භාගයක් වගේ ගත්තොත් ඇති. ඒ වගේම ඔයාලා දාගන්න හකුරු පුළුවන් තරම් පොඩියට කපලා ගන්න. මොකද මේක අපි ගොඩාක් වෙලා ලිපේ තියාගන්න නැති නිසා ඉක්මනට උණු වෙන්න ඕනේ. ඔයාලට මේ වෙනුවට සීනි උණක් ගන්න පුළුවන්. සීනි ගන්නවා නම් සීනි කෝප භාගයක් ගන්න. ඒ වගේම සීනි ටික කලින් ග්‍රයින්ඩ් කරලා ගන්න. අපි හකුරු එකතු කරනකොට ඔයාලා දකින්න ඇති අපි ගත්ත ඒවා කිතුල් හකුරු වල තියෙන දිය ගතිය තිබ්බා. ඒ නිසා ඒක අමාරු නැහැ දිය කරගන්න. අපි හකුරු එකතු කරපු නිසා තමයි මේ වගේ මේ ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් සුදු සීනි වගේ එකතු කරොත් අනේ සුදු පාටින් තමයි එන්නේ. හකුරු ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේකට වැනිලා තේ හැන්දක් වගේ එකතු කරනවා. වැනිලා ටික එකතු කරගත්තට පස්සේ ඔයාල ලිප ඔෆ් කරන්න. ඊට පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න. අපි දැන් අපේ මිශ්‍රණය වෙන බෝල් එකකට දාගත්තා. අපි දැන් මේක පොඩ්ඩක් වෙලා නිවෙන්න තියලා තමයි ගුලි හදාගන්නේ. මොකද මේ රස්නේ පිටම ගුලි ටික හදාගත්තොත් එහෙම ඒක නිවෙනකොට ඒවා තද ගතියක් එන්න පුළුවන්. ඒ නිසා අපි මේක පොඩ්ඩක් වෙලා නිවෙන්න දීලා තමයි අග්ගල ටික හදාගන්න ඕනි. දැන් මිශ්‍රණය ටිකක් නිවිලයි තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි මේකට කිරි පොඩ්ඩක් එකතු කරනවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කිරි පිටි දිය කරලා හදාගන්න කිරි එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොල් කිරි උනත් ගන්න පුළුවන්. හැබැයි පොල් කිරි ගන්නවා නම් ඒව පොඩ්ඩක් රත් කරලා ගන්න, නැත්නම් නරක් වෙන්න බලන නිසා. ඔයාලගේ මිශ්‍රණයේ තෙත ගතිය අනුව අවශ්‍ය වෙන කිරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අපි හකුරු එකතු කරපු නිසා කිරි මේස හැඳි දෙකක් වගේ තමයි දාගන්නේ. ඔයාලා සීනි වලින් මේක හදා ගන්නවා නම් කිරි කෝප කාලක් වගේ ලෑස්ති කරලා තියාගන්න. අපි දැන් අග්ගල ටික හදා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේව හදා ගන්න පුළුවන්. ඔයාලා මේ අග්ගල හදා ගන්නකොට මිශ්‍රණයේ තෙත ගතිය වැඩි වගේ දැනනවා නම් ඔයාලට පුළුවන් තව රුලන් පොඩ්ඩක් අරගෙන ඒව කබල බැදලා මේ අග්ගලවල තවර ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රුලන් ලඩු ටික. හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි ගත්ත රුලන් ප්‍රමාණයෙන් ලඩු 10ක් හදාගන්න පුළුවන් වුණා. අපි හකුරු එකතු කරපු නිසා
හොඳ රසයක් මේකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.